මේ අවාසනවන්ත සිද්ධට මුණදීලතියෙන්නේ අවුරදු හැටනමේක අයින්සක කාම්තාවක්. මෑ දැනට ජීවත් වෙන්නේ හම්බන්කොට රන්න කියන ප්‍රදේශී. මැගේ ජාතික හැදුුරු පන්තාන්කේ තමයි පන්සියතියයි හයසියානූ දෙකයි හාර්සියටට වී කියන ජාතික හැඳුරුම් පත් අංකේ. මිට්ටුල්නි මේ අයිංසක කාම්තාවක් එමනතමේ. අවුත්තු හටනමයක් ඇසතී ලීලාවති පෙරේර කියෙන කාන්තාව මුලින්ම ජීවත්තුලා තියනේ රත්න පුරප්‍රදේශී රත් ප්‍රත්නපුර ප්‍රදේශයේ සූරිය කන්ද ආශ්‍රත තමයි මෙ මුලින් ජීවත් වෙලා තියෙන්නේ. එවගේම ඇය පහුගේ කාලය තුළ විශේෂම චන්දකා බ්ඩානය කුමාර්තුන්ගගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඇය පවිතරට චන්දටත් වඩක් වැඩකරපු කාම්පාවක් ඇත්තරුණ කාලේ. ඉ පස්සේ ඇගේ සැමියමියයමෙන් පස්සේ ඇය හම්බන්තටට ඇවිත්තියෙනවා තමන්ගේ දරුවෝ දෙනා එක්ක. තමන්ගේ දරුවෝ දෙන්න එක්ක හම්බන්දුටට ඇවිල්ල ඇය ඈත දුෂ්කරප්‍රදේශක තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඇයට තමන්ගේ සැමිය අයිම්මනාට පස්සේ හේන්ගවිතැන් කරමින් හිටපු තමන්ගේ පුතත් අහිම්වෙලා තියෙනවා අලියෙක් ගහලා. ඉන් පස්සේ ඇයට ඉතුරුවෙලා තියෙන්නේ එක දුවෙක් පමණයි. එයත් කිසිම් මාකාරයක ශාරීරික දුබලතාවයකින් පෙනෙන කාම්තාවක්. එනිසා මේ හැටනම හැවරිදි කාන්තාවට තමයි තමන්ගේ දරුවත් නඩක්තු කරගන ජීවත් වෙන්න සිද්ධ වෙලා තියන්නේ. මේ අයිහිංසක කාම්තාව තමන්ගේ ජීවිතය ගටගන්න ගහගන්න බැරිකමනිසා තමයි නාමල් රාජපක්ෂකේන අමනය හම්ගුවවෙන්න ගිහින්තියෙ. ිනි නාමල් රාජපක්ෂ දහටේ කෑලිවලට සලකනැි දිහට සාමාන්‍යෙන් මෙවැනි වයසජ කාන්තාාවට සලකන්නේ නෑ. මේ පරයා සාමාන්‍යෙන් තරුණ බැලියෙක්වත් ඉතුරු නොකරට මේ හැටළමලිදදි හ කාන්තාවට සල කලතියන්නේ තිරිසෙනෙක් වගේ. මේ අදාළ කාතාව නාමල් රාජපක්ෂ හම්වෙන්න පවුගේ සතිය තුළ පමණක් තුන්වතාවක් බොහොම දුෂ්කරතාමැත්්දේ රන්න ඉදලා ඇවිත් තියෙන. ඇවිත්තියෙන්නේ පෙනි කිසිම හේතුවක්කුට නෙමෙයි. ඇ ඇබත්තියෙන්නේ තමන්ගේ දරුවගෙත් තමන්ගත් දුක කියලා කෝමහරි පින්පඩියක් හදාගන්න සහ පුළුවන්නං සමෘධිය හදාගන්න ඔබ ධන්නන්වා ගම්මටමෙන් සමෘර්ධියය මේ වෙනකොට ලැවෙෙන බෞතරයක් ආණ්ඩුවට කඩේ ගියවුන්ට වන තැම් සැවැෑලෙසම ඒ ආධාරල් ලැබියයුතු මිනිස්සුන්ට නෙමෙ. කොටින්ම අද වෙනකොට රජේ ඉහලර කියාවක් කරත් වත්වන්නට බැරි තත්වයක් තුළ මේ අයිංසක කාම්තාව තමන්ගේ අර අයිංසක වෙච්චය දුවත්ක ජීවත්වෙන කහොමද කියන කාරණය ඔබට හිතාගන්නට පුළුව කොමිතත් මේ අදාළ කාම්තාවට නාමල් රාජපක්ෂකන පරයා හම්භවෙනි කෙල උපදෙස්දීල තියෙන්නේ ප්‍රදේශයම නාමල්ලට කඩේ යන එක්තරා ආධාර කාරය මේ අදාළ කාම්තාව මේ වෙනකොටත් දියවැඩියාවට සහ හර්ධ්‍යබාධ සඳහ බෙහෙත්ගන්න කාම්තාව ඒනිසා ඇය බොහොම දුෂ්කරතා මධ්‍ය තමයි නාමල් රාජපක්ෂගේ කාර්යාලයට ඇවිත්තියෙන්. ඔබ දන්නවා මේ වෙනකොට බස්ගාස්තෝ කොච්චර වැඩිද කියන කාරණය එවැනිි කාම්තාවක් පෞගේ සතියුතුළ පමණක් තුන්වතාවක් නාමල් රාජපක් සහම්බෙන් ඒම කොච්චර දුෂ්කරද කියන කාරණය ඔබට හිතාගන්නට පුළුවන්. කෝමිතත් නාමාල් රාජපක්ෂ හම්බෙන් ආපු දෙවතාවක් ඇයව හරවල යවලා තියෙනවා. මනිවතාව කියල තියෙන්නේ මහත්්‍ය මේ වෙලාවෙ බිසි ඒ හින්දා. හෙටවගේ ඇවිල්ල බලන්නයි කියලා. ඉන් පාසේඒ කාම්තාව දෙවනිවතාවටාවට පාසේ නාමල් රාජපක්ෂික ඇටමිරිකන එක්තරා ලේකම්බරේක්චයි කියාගන්නා පර එක් කියලා තියෙනවා ඔය දුද්ගනවිල්ල ලියාගෙන එන්න අම්මේ එතකොට නාමල් මහත්්‍ය වූකට මොනහරි හරයි කියලා. ඉන් පාස්සේ අදාළ කාම්තාව තමන්ග ගෙදරට ගිල්ල එකන රන්න ප්‍රදේශය තියෙන, තමන්ගේ පැල්පතට ගිහිල්ලා ප්‍රදේශය අකුරු ලියන්න පුළුවන් කියන්න පුළුවන් කෙනෙේ පස්සෙ ගහිල්ල තමයි තමන්ග මේ පෙත් සමලියාගැන තියෙන්නේ. එකන්නේ තමන්ගේ මේ දුද්ගනවිල්ල ලියලා තියෙන්නේ කොටින් මෑහි සඳහන් කරලා තියන්නේ එ පිටපතක්කපට ලැබුණ ඇ දුග්ගැනවිල්ල සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ සැමිය මියගියාට පස්සේ තමන් හම්බන් කොට ඇත් දුෂ්කර ප්‍රදේශක හේන් කොටමින් හිටිය තමන්ග පුතත් අල්ලියෙක්ද හල මැරුුණ ඉන් පස්සෙ තමන් අසරනයි තමන්ඟ දුවටත් කිසිම දෙයක් කරාගන්න බෑ ඒ නිසා කිසියම් ආධාරයක් ලබා දෙන්නේ කියන කාරණ. ඉන් පාස මේ දුක් ගැනවිල්ල ලියාගැෙන මේ කාන්තාව පහුගේ බ්‍රාහස්පතින්ද. මේ නාමල් රාජපක්ස කියන අමනය හම්වන්නට ඇැවිල්ලා තියෙනවා. ඔබ දකින්නනටැති නාම රාජපක්ස අනුන් මඩිල් එක් පොටෝ ගහල පේස්බුක් දාන විදිී. හැබයි මේ කාන්තාව තුන්වැනි වතාවට ආවට පස්සේ, එතරන නමල් රාජපක්ෂ ගාව හිටපු යම්තංවිතර මනුසකන්ති බැක්තර නිලදායෙක් නාමල් ගාවට මේ අදාළ කාම්තාවේවෙලා තියෙනවා. මේ අදාල කාම්තාවේ වෙනකොටත්තිදල තියෙන්නේ දැඩිුව හෙම්බත් වෙලා. ඉන් පාසේ නාමල් මහත්්‍යගාවට ගල්ලා මේ අදාළ කාම්තාව ධනගහල වැඳලා තියෙනවා. නාමල් රාජපක්ෂ ආක බලාගනම ඔළුව අතගාලා ඇයි ආවෙ කියලා හල තියෙනවා.ඒවෙලා වේ අදාළ කාම්තාව, මන්ගේ දුද්ගනවිල්ල කියන්න පටන්ගත්තර පාසේ ඔය හැලි අහහා ඉන්න මට වෙලාවක් නෑ තමුම් ආපුකාරණය කැටියෙන් කියනවයි කියලා. ඒ වෙලාව අර කාම්තාව අරංආපු නිලධාරියා සර්මේමන් මනුෂ්‍යගාව එවනැත්තම කාන්තාවගාව ලියුම් හැල්ලත් තියෙනවා මේකේ ප්‍රශ්නැලිගල තියෙනවයි කියලා තියනවා. ඉන් පස්සේ නාමල් රාජපක්ෂේ කොලේ අරගෙන මුක්තර හැල්ලක් කියවඩ බෑ මේකේ මොකක්ද්ද තියන්නේ කියලා හලා තියෙන. තකොට රහිංසකම්ම කියලා තියෙනවා හැටනම හැවදිියා හිංසකම්ම කියලා තියෙනවා, සේර් මගේ මහත්ත්‍යත් මැරිලා මගේ කොල්ලා අලියෙක් දහළ මැරුුණා මගේ දුවට මෙහෙම ආබාධයක් තියෙනවා මට දියවැඩිය අවසා හර්්‍යබාධයක් තියෙනවා අපට ජීවත්වෙන්න්න විජියක් නෑ කාලයකට උඩදිී අපි පවිත්‍ර නෝනට තමයි වැඩකරේ දැන් පුළුවන්කමක් තියෙනවනං මට පිින්පඩියක් හරි පුනහරි සහනාධාරයක්හදල දෙන්නේ කිය. න්න ඒ වෙලාවේ නාමල් රාජ පක්ෂ වෙන වැඩක්ටරමින් ඉඳලා ඕක අරගෙන පස්ස්‍ය දවසකන්න ම මේවෙලාව බිසි කියලා තියෙන. අන්න ඒවෙලාවේඒ කාම්තාව අඩා අඩ කියලා තියෙනවා මහත්‍යෝමන් තුන්වතාවක් මේ ඇවිත් තින්නේ මට තවවතාවක් එන්න තරම් බස්ගාස්තු හොයාගන්න බෑ අනේ මට මොනහරි කරලා දෙන්නේ කියලා. අන්න ඒවෙලාවෙේ නාමල් ගාපපු හිටපු එකක් කියලා තියෙනවා දුවත් අරගනාවන මොනහරි කරලා දෙන්න තිබ්බා ඔය බැසට මුකුත් කරන්න බැහැනේ කියලා. අන්නේඒ වෙලාව එකට නාමළු භකභගගාල ඉනා වෙලා තියනවා. මෙන්න මේ විජයට තමයි අපේ රටේ නාමල් රාජපක්ෂල අහිංසක මිනිස්සුන්ට සලකන්න. කෝමිතත් ඒ වෙලාව ඒ කාන්තාව එකට හරියට තේරුුණෙ නැති නිසා ඒ කාම්තාව නැවතවතාවක් කියලා තියෙනවා අනේ මොන හරි කරලා දෙන්නේ කියල්. ඉන් පස්සේ නාමල් රාජපක්ස අදාළ කාම්තාවට හෙට එන්නේ කිව්වට පස්සේ නාමල් රාජපක්ෂටේ අදාළ කාම්තාව තොගේ අම්මට කියලා. ආහාවල් එක කරපන් කියලා කුණුහාර්පයෙන් බැෑනලලා තියනවා. මිට්ටුරුනේ තරැන් අසරන වෙච්ච, කාම්තාව්ගට මීට වඩා හොඳින් කතා කරන්න පුළුවන්ද කියලා අපට අපෙන් අහන්න සිද්ධ වෙනවා. අන්නේ වෙලාේ නාමල් රාජපක්ෂ ගාව හිටපු එක පරිීක් මේ අදාළ කාම්තාව තල්ලු කරලා තියනවා. ඒ වෙලාේ කාන්තාව ඇදවෙටිලා ඇගේ එක අතක හස්තියා අත. ඇට කැඩීලා තියෙනවා මේ වෙනකොට ැනගන්න තියෙන පරිදි. ඉන් පස්සුවේ නැබැතබතාවක් තවත් පරයෙක් ඒ කාම්තාවගේ කටට එකක් ගහලා තියෙනවා. මේවෙන්කොට ඇගේ දත් දෙකක් අයිමි වෙලා තියෙනවා. අපේරටේ තියෙන දන්්ඩ නීති සංග්‍රහය අනුව කෙනෙක්ගේ ද දෙකක් ගැලවීම නැත්තන් මෙ. ද දෙකක් ගැලවීම වගේම අතර මෙ කැඩන්න පහරදීම අපරාධ වරද. මේ අදාළ කාම්තාව ඉන් පස්සේ ලේ පෙරාගෙන අන්්ඩආන්්ඩ කාර්රාලය ඉස්සරාට අවට පාසේ එතනහිටපු තමත් පිරිසක් කියලා තියෙනවා අනේ අපි මුන්ට ඡන්දෙද්දීලා දැන් කුටිකන්න නේද සිද්ධ වෙලා තියෙන්න්නේ කියල. අදාළ කාම්තාව මේ වෙනකොට හම්බන්ත රෝහලට ගේල්ලා තමන්ගේ අතට ප්‍රාශ්‍රයක් දාගෙන මේ වෙනකට තමන්ගේ ගෙදරගිහින් ඉන්නවා. මිටෝරණී මෙන්න මේ විජයට තමයි මේ පාහර ආණ්ඩුව මිනිස්සුන්ට තලකන්නේ. පරාජ පක්ෂල කරගෙන ගියාට වඩා දරුණු භීෂණයක් මේ වෙනකොට මේ කාලකන්නේී පාහරයෝ තැරගෙන යනවා. එවන තන් රනිල් වික්‍රමසිංහ යටතේ මේ වෙනකොට තවතවත් මේරට දෂ්කරවෙමින් තියෙනවා. ලෝකෙ වැඩිම විදියට බඩමිල වැැඩිවෙන රටවල් දහයි අතරට ලංකාව ඇවිත්තියවා. අද වෙනකොට භූමිතෙල් කඳලලා ගන්න බැරුව දුක්කිදරමේ අහිසක මිනිසුන්ට නාමල්ල සලකන්නේ මෙහෙමයි. මිටටුර්ණි මේරට දවසිින් දවස කාලකන්නේ වෙනවා. මේකට වග කියන්න ඕනේ ඔබක්ත් නමත් මොක දමේ හටනමලක්ෂයක් කරක් විතරක් නැමේ. අපිත් මේ කාලකන්න පාලන ක්‍රමේ ගෙන යන්න ප්‍රජුව සහ වක්්‍රවූ දව් කරලා තියෙනවා. මේක නිවරදි කරන්න පුළුවනොත් ඔබටත්මටත්. ඒනිසා ප්‍රවස්ථාදායක විදයක අධිරන්න බලය තියෙනවයි කියන එමන තන් නාමක තියෙනවයි කියන අපි. මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒගන්න දැක්මත්තිබෙන සමාජ දේශපාලන කණ්ඩයිවක් සමඟ පරමුණන්නටය මිට්‍රනි. අර්ධ ජැකන අ මති බෝකට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්. Sam Jaya.